එහෙම රුපියල් 95ට. සුපිරි සේදුමට. වාසිම කැටේ. ගෙදරට ඔයා වහම විතරයි පොඩ්ඩක් හරි සතුටක් තියෙන දුව. අයියෝ මණ්ඩලා එකත් නැති කර ගන්න හදන්නේ. අනේ නෑ අම්මා. මට සමාව වෙන්න. මට අපේ ඉස්සර දේවල් මතක් වුණා. මටත් ඉතින් එහෙම තමයි. හැම තිස්සෙම මතක් වෙනවා. කොච්චර බලාපොරොත්තු තියාගෙන හදපු දරුවෙක්ද මේ. දෙන්න කිට්ටද මං හැරෙව්වා අම්මා මටත් බැනලා ආපහු නිදාගත්තා බැන්න මොකටද ඔයාට බයින්නේ අනේ ඇත්තමයි මගෙත් දැන් ඉවසීමේ සීමාව පැනගෙන එන්නේ එයා දන්නා මං කොයි වගේ අම්මා කෙනෙක්ද කියලා අම්මා අප පොල්ලක් අරන් ගහනවා ඔකට මම මේ අපේ අයියලා කියනවනේ ඉන්නේ ඉන්නේ කියලා ඒකයි මම මේ තවත් ඉවසන්නේ අනේ නෑ අම්මා කලබල වෙන්න එපා. එච්චර කලබල වෙන්න දෙයක් නෙමෙයි. එයා මාත් එක්ක කතා කරන හැම වෙලාවෙම කියන්නේ "ඇයි මම බොරු පොරොන්දු දුන්නේ කියලා." හැමදාම එයාගේ ළඟින් ඉන්න බැරි නම් "ඇයි ලඟුනේ" කියලා අහනවා අම්මා. අම්මා මං හිතල ලෙඩ හදාගත්තේ නෑ. අපි දැන් මොකද මේකට කරන්නේ අපිට මෙහෙම බලාගෙන ඉන්න බෑනේ අනේ මන් දන්නේ අක්ෂා කියන්න පුළුවන් හැමෝන්ටම කිව්වා මම අපි අයියලට ගිහිල්ලත් කිව්වා ඒගොල්ලෝ කියන්නේ හෙට අනිත් වගේ ඔපරේෂන් එක කරාට පස්සේ මේ හැම දෙයක්ම හරියයි කියලා ඔයාට කියන්නුල පොඩ්ඩක් කියා ගාවට වෙලා ඉන්න කියලා අම්මා මං කොහොමද අනුහස ළඟින් ඉන්නේ ඔව් එහෙම හිටියා කියලා තරියන්නේ නැහැ මේක. මේ ළමයට මොනවා වෙලාද මන්ද? මෙයාගේ මේ විකාර දේවල් තමයි මේ හැම දෙයකටම මුල. අපි තවදුරටත් මෙහෙම බලාගෙන ඉඳලා වැඩක් නැහැනේ. අර යාළුවෝ කියනවා වගේ අපි ડોක්ටර් කෙනෙක් බලමුද? ඒක තමයි හොඳම. තවත් බලන් හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අයියේ එක පැත්තක් හරිද මොකද්ද දැන් ආනන්ද අංකල්ට සිද්ධ වෙනවා අවන්තර කැමති වෙන ඒක නෙමෙයි අපේ තාත්තට තියෙන අවුල එන මුල තාත්තට මුණ දෙන්නේ කොහොමද කියන්නේ මම නම් කියන්නේ හොඳ වැඩේ කාටද දෙන්නටම මොකද්ද මොකද්ද මේ දෙන්නටම හොඳ වැඩේ කියන්නේ නෑ දියුමි දරුවන්ගේ කිසි කැමැත්තක් නැතුව මහයාවෙකුතු වෙලා කසාදගෙන තීරණය කරන්න ගියාම ඔහොම වෙලා මදි ඉති. ඈ ඒ කතාවත් නම් මාත් එකඟයි. මේ 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 මේමයි. ඒ දෙන්නා ඔය දෙන්නට වරදක් කරන්නේ නෙවෙයි හැදුවේ. වරදක් කරන්නේ නෙවෙයි. අනේ මේ අයියා. ඇයි? එහෙම කියන්න එපා. ඒ දෙන්නා බලාපොරොත්තු වෙන්නේ ඔය දෙන්නගේ සතුට. ඉතින් සතුට බලාපොරොත්තු වුණා නම් අපි දෙන්න කැමති දෙන්නව බන්දලා දෙන්න හදන්න එපා. මේ මේ මෙහෙම කරා. ඒකනේ. හ්ම් දැන් මොකද්ද ඒ කරනවා කියන්නේ? කවුද? තාත්තා.
තාත්තර ගෑනු කෙනා පුළුවන් තරම් ඉක්මනට හම්බෙන්න ඕනි කියලා කිව්වා. තාතේ එහෙම කිව්වද? මේ ඔය අවන්ත බොරුවක් නෙමෙයි නේද කරන්නේ? පිස්සු දෙයියා මේ වගේ වෙලාවක මෙහෙම සෙල්ලම් කරනවද? නෑ නෑ මට තියෙන බය ඒක නෙවෙයි. මොකද්ද? දැන් ඔය කියන විදිහට ඔය ගෑණී හොඳ ගෑණියෙක් වෙන්න බෑනේ. කවුද දන්නේ මේනේ කීමට ආයෙත් ඔය ගෑණී එහෙම කරනවද කියලා? අනේ අයියා. නෑ නෑ කියන්න බෑ ඉතින්. ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් කොහොමද තාත්තගේ ඉස්සරහම ඔය ගෑණී කිව්වොත් එමේ අවන්ත මේ බොරු කියන්න එපා. මේ අපි දෙන්න බැඳලා හිටියා නේද කියලා. එහෙම එකක් කිව්වොත් කොහොමද? එහෙමත් කියාද අනේ. කියන්න බෑද එහෙම වෙන්නත් පුළුවන්. ඒ එහෙම කියයිද මායුර? මං නම් හිතන්නේ. එහෙම කිව්වොත් නම් මම ඔය ගෑණිය මරනවා. ආ. හමුසේ එහෙම කරන්න ඕනේ නැහැ. අවන්ත ඒක කරයි. කිව්වත් වගේ. කොහොමත් අවන්ත කිව්ව ඉක්මනට යමු කියලා. මං නම් කියන්නේ හිටම දාගන්න. ඕනේ කියන්න ඕනේ. HNB Assurance Supreme Health Unlimited සමට එළින් හොඳම සෞඛ්‍ය සැලසුම. මේ අපේ අනුහස් ඔෆිස් ගිහිල්ලා ඔෆිස් එකේ වැඩ කරනවද? අනේ ඔව් අම්මා. හොඳට වැඩ ටික කරගෙන යනවා. එක වෙලාවකට තමයි කිසිම දෙයක් මතක නැහැ වගේ විකාර කතා කියවන්නේ. මන්නම් කියන්නේ කවුරු කොහොම කිව්වත් මෙයාට පොඩ්ඩක් තදට ඉන්න ඕනි කියලා. මෙයා මේ හුරතල් කරලා ඉඳලා හරියන්නේ. දැන් මෙච්චර අසනීපයක් ඔයාට තියෙනවා බලන්න. ඔහොම නටනට ඉඳලා හරියනවද? ඔයාගෙන බලන්න ඕනේ නේද? අනේ අම්මා එයා ඒ හැමදේම කිසිම අඩුපාඩුවක් නොකර බලනවා. මගේ කෑම බීම, මගේ බෙහෙත්, ડોක්ටර් ගාවට එක්කන් යන ඒවා ඒ හැමදේම හරි වෙලාවටම කරනවා අම්මා. මටත් ඒකයි පුදුම. මට තේරෙන්නේ නැහැ ළමයි මේ මිනිහට මොනවා වෙලාද කියලා. ගෙදර ආවට පස්සේ තමයි ඔක්කොම හැදෙන්නේ. රෑ තිස්සේ නැගිට ගන්නවා. එහෙට මෙහෙට යනවා. ගිහිල්ලා බීලා එනවා. මං කොච්චර හොඳට හදපු ළමයෙක්ද මේ. කවුද හිතුවේ මෙහෙම දේවල් සිද්ධ වෙයි කියලා? කවුද හිතුවේ? බිග් මැච් එකට ගියත් පාටි එකට ගියත් හැම දෙයකින්ම පරිස්සම් වෙලා මේ ළමයා ආවා. හැමෝම අවන්තර දොස් කියද්දී මිනිස්සු කිව්වේ ඒ අනුහස් දිහා බලලා හැදෙන්න බැරි කියලා. දුකයි මේව මතක් වෙද්දි මට. අනේ ඒක තමයි අම්මා මාත් කියන්නේ. අපි තවත් බලාගෙන ඉන්න නැතුව ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්න. අපි කියන දේ අහන්න නැත්නම් අපි වෙන කාට හරි කියමු. මොන විදියකින් හරි ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් යමු. මං කැමති ආක්ෂ මං කැමති. මං අපේ අයියට කී පාරක් කිව්වද? කෝ ඒගොල්ලන් හැමෝම කියන්නේ මේ මගේ මනස්ගතලු. මට පිස්සුලු. කොල්ලට කොල්ලගේ පාඩුව ඉන්න දෙන්නලු. කෙල්ලට අසනීපයක් වුණාම ඕනේ කොල්ලෙක් අප්සෙට් යනවලු. පොඩ්ඩක් බලන් ඉඳලු හරියයිලු. අනේ ඒ වුණාට අම්මා අපිට තවත් මෙහෙම බලාගෙන ඉන්න බෑනේ. එන්නම මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. අපි කොහොමද ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් යමු? දැන් බලන්න වෙලාව කීයද? තාම හැරිලා නැහැ. මුට කවද පුරුදු දේවල්ද ඔය? හා? නියුකට බීලා පුළුවන් ද අප්ප උදේ පාන්දර නැගිටින්න බෑනේ. මන්නම් කියන්නේ ගිහිල්ලා තිහිලෙල්ලක්වත් ඔලුව අතුල්ලමු කියලා. අනේ අම්මා අපි ඕවා කරන්න ගිහිල්ලා ආයේ බැනුම් අහන්න වෙයි දන්නේ. තව චුට්ටක් බලමුද?
Ani mandala me. Mang uyan dala esi kallavi. Mang kemati kethu ham call office yan. Na amma. Mang ad office yan na. Anu asek dawasa mehet vela inna. Sha. Kochchara deyak thiyena. Hari. Mang enan kemati hadanna. Nanggi, mukanya lupa kalpana apa ke? Muka daya dan memindah aneh. Hey, dan muka deh para velati ini. Dan ini dah meetingnya kak call kalau api finalize kerja kata nih. Istirahat kerana aneh berada pilih vala muka dekila nih. Oh itu? Dan muka deh memang ayam uni. Nanggi oke aneh mem anuhas ke prasna gana nih. Ane ayam muka deh memang anuhas kerana ya? Nenanda megai, anuhas hitang hiti ema aksesa sani pergi lah. Iting Radish, Oluwa taul keragena, afi sahabi nahan kiela, dengoi prasha seram wisa dino wata. Hari itu hari nanggi, mamat kian ni, mehima situation ni kekedi anuhas office sekata wana ngoi prasha na magari la yana wai kiela. Aya, mang kian nade. Gade? Dem mata daruno asani pe ati bunani. Iti mata tege na ade kim tia nama. Oye kala de hitan ni nati biada yana ma. Pegangan nggak terendi, mata tega kalpana udah aneh ni. Deh, orang alu itu kira deh nna, mebelah aja sali kira deh, tiennya weda kat kama. Hebat sih, mehmane nanggi, apa itu mau apa ikatuila, office segini loko ganak, geuai kira lah. Dan meko koyan datte pegi itu pas siapa? Ekanya ayah, mang asine peng inna kota, ayah bilah mewa balagat tane, me company kebetin itu nene hani. Dan itu ngah, mata tamai mulai dalam balan deh ni. Nee ayah, dan innya wagi kahal hitup clients la nih be. Ya, yuk komala meeting. Arey ada hegat tani. Hegat, bye. Mata hitun orangi, dan honda belab anuhas soal lagi nih. Ada pudi advice sekat deh. Tatami handu, ya anuhas ke hitun orang keran nih depan nih belab. Aku mau advice dengan orang yang ni memang banin orang ini kerana saya ban terung kerla dengan. Man dah nampak ni tata gehati. Advice dengan dia mungkin tu gian ni kela. Walau dia kerana bani. Eh, tamung ge untuk ni bang. Fitting untuk ni macam mana? Tapi susu tu bang anu hasil ni mungkin tu gian deh, na. Me tate. Tata terpulang bayi tu mama anu ge kela itu anda. Hah? Aye? Aye, dia tu kerana bain ni. Aku balang hitapangku. Bani no ane mata hitono kana kudu enda dekat denne. Oh, gai gai. Ayah yang berhitono mata bahai kila. Nah, itu tata gahanne no guna mama duno. Ah, Radish, dengo ahun dah ini. Mata tu kiri. Oh, deng bihilu keraga nahi na avela, dengo untuk kata kerana mani. Apa yang anggi me? Itu buka mang le, lau sikka kekak kala. Puri mood dekak tim no ane. Balamuku, balamuku. Urukian. Me, deng Radish awat lihiniu mata kuen ni mana adu? Amu dekala ini deng deng nenda mata kerani. Ah, deng mama ini berat dekare ni. Amu deng mood gana wa. Hatalihan rupiah mana pada? Superi sedih mata. Basimu kete. Basimu ada apa? Ekek datta gambar dalan dia. Ani teka kaji iha ama inne. Dawasamnya itu ni inne. Epa binawani. Happy. Sri Akanta mungkin jus pahal kita beri lagi. Ani ambu mata hinem pinu nama ada di mana ikir. Mang ane kaya takta pemandjal peraca gini. Apa mila ane wak adi? Nengko mau daran jadi makin oke. Hinein dek kesudu. Ane meni kangin nama Mike. Ni kangin naga net. Mangau hinein dek ke. Oh
හරි මං කියන්නේ මේ ඔයා දැන් බොන්න කැමති මේ ඩ්‍රින්ක් එක මොකද කියලා මොනවාද ආ සුද වේදමණක් තුන් ගන්දකම ආවෙත්තු ලයිම් මේ ඔරෙන්ජ් ජූස් හරි මේකත් නරගම නැහැ අසුද වේදමණක් මං හදලා දෙන්න දැන් ඉතින් ඔයත් ඇවිල්ලා ඔය දෙන්න එකම කෝප්පෙන් ජූස් බිබී ඉන්නකොට ඒ අතර තුර අර භයානක ආනන්ද මෙතෙන් තේනවා හපෝ මගේ ජීවිතේට මොන තරම් අවදානමක්ද සියාකාන්තාව දෙකාව අපි සුනාලි ටීචර් අනේ ටීචර් දෙවුමි කොච්චර කාලයකට පස්සේද මං හිතන්නේ ඉස්කෝලේ කාලෙන් පස්සේ දැක්කමයි වෙනස් වෙලා බලන්න කොමයි මෙයා කොච්චර වෙනස් වෙලාද කියලා ඒ කාලෙ ඉතින් අපි දැක්ක ඉස්කෝලේ යද්දිනේ මෙයා ටීචර් දැන් මෙයා බඳින්න හදන්නේ අනේ බොරු ටීචර් අපිට ආරංචි යව මොනවාද ටීචර් ඇයි අපි අවන්ත ගැන දන්නේ නැහැ කියලාද හිතන්නේ හොඳ වෙලාවට ඔන්න මේ අන්තිම අපි කිව්වයි කියයි දැන් අන්තිමට ඉතින් කොහොමද ඉන්නා ටීචර් දැන් මැරි කරන්නේ නැද්ද තාම නෑ දන්නේ නැද්ද ඉතින් අම්මයි තාත්තයි තාම කැමති නෑ ගෙවල් වලින් ප්‍රශ්න අයියෝ ආ ගණන් ගන්න එපා දෙවුමි ටික කාලයක් යද්දි ඔය දේවල් හරියනවා හැබැයි ටීචර් නම් මැරි කරා කියලා අපිට ආරංචි වුණා. ඔව්. ඔව් ටීචර් බෙන්දේ රාමනායක සර් අපි අර මතකද රාමනායක සර් බෙන්දා? කට වහ ගන්නමයි. මෙයාට මේ පුදුම ලැජ්ජාවක් තියෙන්නේ. මතකද මේ ලවුන් ටීකයි. දැන් තාම සින්දු කියනවද? නෑ ටීචර් ඒ ඉතින් ඉස්කෝලේ යන කාලෙම. අනුහස් ගැන ආරංචි වුණා. මාත් මේ ප්‍රශ්නෙට ඉන්වෝල් වෙන්න කියලා බැලුවේ. ඉන්නකෝ මං කොහොම හරි මේ ප්‍රශ්නෙට ඉන්වෝල් වෙලා අනුහස්ව ගොඩ දාන්න. වැඩේ කියන්නේ මේ ළමයා හරිම කපටියා. කොහොම හරි එයාට ඕනේ තනි වෙන්නමයි නේද? ඔව් ටීචර් දැන් මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක තමයි ඉතින්. සමදා ඔබ බලගන්වන්න 100%ක් සූදානම්. වගේ නන්ද දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මොනවද පුතා මේ ඔයගොල්ලෝ ඔෆිස් ගිහින් කරලා තියන්නේ? හරි නේද? ඒක නෑත්ත තමයි. මොකද්ද මේ ඔබ හේට මේට දෙන වැඩ? ආ? මේ ප්‍රශ්න නිසා මාමා වගේ ඔළුව ගන්නද? ඔබ අම්මත් එහෙමයි. ඔබ ගැන බලන්නේ නැහැ කියලා. ආ? කනේ මගේ කොල්ලා. බාණ්ඩන්නේ තුනහංගෝ